අයිබෝවන් මේ උදාවන සුබ දවස සුබදායි වගේම සුවදායි දවසක් ඔබට පත්වේවා. අපට ලෙන්ගතු ඔබට උදෑසනින් අපට කරන්න පුළුවන් උපරිම ප්‍රාර්ථනාව එක. ඒ ප්‍රාර්ථනාව සිහිනයක් නොවී සැදැහැවක් බවට පත්වේවා කියන එකයි අපේ ගැටම. මේ දවසේ ඔබට වගකීම් සහගත ප්‍රවෘත්ති වාර්තාකරණයක නිවුස් ෆස්ට් ආරම්භය තබන නිවුස් ෆස්ට් බ්‍රෙක්ෆස්ට්. අද අපි දවස පටන්ගන්න කලින් පටන්ගන්නකොටම දැනගෙන පටන්ගන්න ඕන කාරණයක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ වෙලාව අපේ හිත ඇතුළේ ජනතාව විදිහට තියෙන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ දෙකින් මුලින්ම ඔබට කියන්න මං කල්පනා කරනවා ඉක්මනින් අපි දැනගත යුතු කාරණය මෙහෙමයි. අද උදෑසන 6 සිට හෙට උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් මීට ටික වේලාවකට පෙර නිකුත් කළා. අදාළ නිවේදනය අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක් 50ක් දක්වා ඉහළ විය හැකි බව තමයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළවම නිකුත් කළ තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒ කාරණය දැනුවත් කරමින් දැන් අපිට පුරවැසියන් විදියට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය 30 වෙනිදාන් පස්සේ මේ නිරෝධායන ඇඳිරි නීති සමය ඩික් වෙයිද නැත්තං අයින් වෙයිද? සෞඛ්‍ය අංශ මේ වෙලාවේ පෙන්වා දෙන විදිහට මේකේ නිසි ප්‍රතිඵල ලබා ගන්න නම් මෙහෙමත් නැත්නම් නිරෝධායන ඇඳිරි නීතියක නිසි ප්‍රතිඵල ලබා ගන්න නම් අවම වශයෙන් දින 14ක කාලයක් මෙය ක්‍රියාත්මක විය යුතුයි. කොහොමුණත් මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ දින 10කට. එතකොට අනිත් පැත්තෙන් දේශපාලන ක්ෂේත්‍රයේ අපි දැක්ක ඊයේ දවසේ අප ඔබට වාර්තා කළා ජනපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා යෝජනාවක් කරනවා ඔවුන්ට වෛද්‍ය උපදෙස්වලට අනුගත වෙලා තව සතියක් හෝ දෙකක් රට වහන්න කියන කාරණේ. ඒ අතර අද ජාතික පුවත්පත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශිකුත් උපුටා දක්වනවා රට ආපහු වහන එකක් නෑ වගේ අදහසක්. ඒ කොහොම වෙතත් මේ ගැන හරියටම තීන්දුව ගන්න දවස අද. අද උදෑසන කෝවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ රැස්වීමේදී ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද, ඉදිරි සති කිහිපය ඇතුලේ කෝවිඩ් මර්ධන කටයුතු වෙන්නේ කොයි ආකාරයෙන්ද, වෙනස් වෙන සංචරණ නීති මොනවාද, අලුත් වෙන සංචරණ නීති මොනවාද, මේ හැම දෙයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඒ හැම දෙයකම නිවරදි සහ වගකීම් සහගත වාර්තාකරණයට නිවුස් ෆස්ට් මැදිරිය සූදානමින් ඉන්නේ. අද දවසේ ඒ තොරතුරු ලැබෙන සැනින් ඔබට සමීප කරන්නට නිවුස් ෆස්ට් අපේ කණ්ඩායම සූදානම්. මේ ගැන රටක් විදියට අපි මෙච්චර අවධානයෙන් ඉන්න එක කොච්චර සාධාරණද කියනවා නම් මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව මේ වෙනකොට 8000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඒ ඊයේ දිනේදී වාර්තා වුණු නව මරණ 209ක් එක්ක දවසක් තුල මෙරටින් තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව විදිහටයි ඊයේ දවසේදී තහවුරු වුණු මරණ 209 වාර්තා වෙන්නේ. ඒත් එක්ක මේ වෙද්දී අවුරුදු එකමාරකට වැඩි කාලයක් ඇතුලේ අපේ රටේ ජීවිත 8157ක් කොරෝනා මරු වරන් කියලා තියෙන්නේ. මේ ඊයේ වාර්තා කරපු මරණ 209 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට තහවුරු කරන ලද මරණ. ඒත් එක්ක ඊයේ දවසේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4600 සීමාව පසු කරා. ඊයේ දවසට වාර්තා වුණු නව ආසාදිතයන් සංඛ්‍යාව 4602ක්. මේ විදිහට දවසින් දවස කොරෝනා තමන්ගේ වාර්තා පොත් අලුත් කරද්දී මේ වෙනකොට එක්කෝ ගෙදර ඇතුළෙම එහෙමත් නැත්නම් රෝහල් තදබදයේ ඇතුලේ රෝහලක ඇඳක් උඩ හරි ඇඳක් යට හරි
රෝහ කොරෝනත් එක්ක සටන් කරමින් ජීවිතය අයදින ජීවිත ගාන 61,301ක් ලෙසයි සටහන් වෙන්නේ. රෝහල් තදබදය එන්න එන්නම වැඩි කියන කාරණාවලට මේ කදිමට සාක්ෂි සපයන කාරණා. ඒ නිසා අපි අපේ යුතුකම් උපරිමයෙන් නිෂ්ඨ කරන්න තවදුරටත් අධිෂ්ඨාන කරගමු. අද දවසේ අත්‍යවශ්‍යම වැඩක් නැත්තං ඒ වැඩේට අදම ගිය නැත්තං ලොකු ප්‍රශ්නයක් වෙනවනම් විතරක් එළියට බහින්න උත්සාහ කරමු. මොකද ඒ අතර මේ වෙනකොටත් කොරෝනා අවදාහනම් තත්ත්වය කිසිම අඩුවක් පේන්න නෑ. පවතින තත්ත්වයේ විදිහටම තවදුරටත් වැඩි වෙමින් පවතින ස්වරූපයක් පේන්න තියෙන බව තමයි සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යංශයේ දත්ත වලිනුත් අනාවරණය වන කාරණය, තහවුරු වන කාරණය. එහි අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් වටුවන්තුඩාව මහතා සමඟ අප කළ තොරතුරු හුවමාරු කර ගැනීමකදී අද උදෑසන සඳහන් කරපු විශේෂම කාරණය තමයි කොරෝනා වසංගතය හෝ රෝගීන්ට කිසිම අඩුවක් දකින්න නෑ කියන කාරණය. ඒත් එක්කම අර කතාවක් තියෙනවානේ, ඔබත් හොඳටම අහලා තියෙන, මාත් හොඳටම අහලා තියෙන කතාවක් තියෙනවා, ගිලෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. ඒක එහෙම කතාවක් තියෙනවා. ඒක අපි අපේ ජීවිතවලත් ප්‍රායෝගිකව අත්විඳලා නැත්තෙත් නෑ. කොහොම වුණත් මේ වෙලාවේ කොරෝනාවගෙන් බේරෙන්න, කොරෝනා මරු පරද්දන්න පිළියම් විදියට විවිධ පුද්ගලයන් පවසන වැරදි ඖෂධ භාවිතයෙන් වළකින්න ලෙසත් බොහොම කාරුණික ඉල්ලීමක් වෛද්‍ය රංජිත් වටුවන්තුඩාව මහතා රටේ ජනතාවකින් ඉල්ලන විදියට දැනුම් දුන්නා. විශේෂයෙන් මේ දවස්වල සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, විවිධ පුද්ගලයන් අතර කටකතා මාධ්‍යයෙන් වෙන්න පුළුවන් විවිධ බෙහෙත්, විවිධ දේ මේ සඳහා හොඳයි, මේව පාවිච්චි කරොත් හොඳයි වගේ අදහස් හුවමාරු වෙනවා. එහෙම හුවමාරු වෙච්ච අදහස් වලින් අපි ගෙවුණු අවුරුදු එකමාරේ සමහර තැන්වලදී ඇති පදමට පාඩම් ඉගෙන ගෙනක් තියෙනවා. ඒකින්ද එහෙම කටකතාවලට කියන බෙහෙත් භාවිතයෙන් වළකින විදිහට තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ පණු රෝගවලට භාවිතා කරපු යම් කිසි බෙහෙතක් හොඳයි කියලා ලොකු කතාවක් සමාජය තුළ යනවා. වෛද්‍ය රංජිත් වටුවන්තුඩාව මහතා අවධාරණය කරපු කාලනේ ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ආර්ථික ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මේ වෙලාවේ බෙහෙත් මාෆියාවෙන් කරන සමහර වැඩ ඒවා, ඒක හින්දා ලෝකේ බෙහෙත් මාෆියාව කියන්නේ ලොකු මාෆියාවක් නිසා ඒකට අහු වෙන්න එපා කියන ඉල්ලීම අපිත් ඔබෙන් කරනවා. ඒත් එක්කම තමයි මේ වෙලාවේ මිනිස්සු උත්සාහ කරනවා ප්‍රතිශක්තිය වර්ධනය සඳහා විවිධ විටමින් වර්ග ලබා ගන්නට. ඒ පිළිබඳවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කිරීමක් කරා ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමේ අරමුණින් අනවශ්‍ය ආකාරයට විටමින් වර්ග භාවිතා කිරීමෙන් වළකින විදියට සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ට දෛනිකව භාවිතා කරන එළවලු සහ පළතුරු වලින් ලැබෙන විටමින් ඛනිජ ලවණ ප්‍රමාණවත් හොඳටම තමන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න. ඒකින්ද අනවශ්‍ය ආකාරයෙන් මේ වෙලාවේ පෙති වශයෙන් විටමින් ඛනිජ ලවණ භාවිතා නොකරන ලෙසයි වෛද්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පෝෂණ ඌනතාවයක් හෝ විටමින් ඌනතාවයක් තියෙන කෙනෙක් නම් ඒත් වෛද්‍ය නිර්දේශ අනුව තමයි ඒව ගන්න ඕනි කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රටේ ජනතාවට දැනුම් දෙන්නේ. ඒක නිසා ඒත් එක්කම අද ජාතික පුවත්පත් වාර්තා කරපු තවත් කාරණයක් ඔබට වාර්තා කරමින් ඉස්සරහට යන්නම්. මේ වෙලාවේ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා උපුටා දක්වමින් වාර්තා කරනවා. සමහර උත්සාහ කරනවා ගෙවල්වල ඔක්සිජන් ගොඩගසා ගන්න, හිතුමතේ ඔක්සිජන් කොරෝනා වැළඳුණු රෝගීන්ට ලබා දීමත් භයානක තත්ත්වයක්. ඒ නිසා ජීවිත බේරගන්න ගිහිල්ල ජීවිත නැති කරගන්න එපා කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරනවා. ඒ කරුණු කාරණා කොරෝනා ගැන දැනගෙන අපි දවස පටන් ගන්න අතරේ ඊළඟට ගෙදර කුස්සියට මේ වෙලාවේ තදින්ම දැනිලා තියෙන ගෙදර ගෘහ මුහුලිකයාගේ සාක්කුවටත් මේ වෙලාවේ හොඳටම දැනිලා තියෙන ප්‍රශ්නේ බහණ්ඩ මිල ඉහළ යාම. එළබළු මිලත් අහස උසට ඉහළ යනවා. ඒ විතරක්ද අල පරිප්පු සීනි මේවත් නූල කැඩුණු සරුංගලයක් වගේ සී ග්‍රේන් බඩු මිල ඉහළ යන අතරේ කිරිපිටි හිඟිය ගෑස් ලංකාවට ආවට තවමත් ගමේ කඩේ ගෑස් නැහැ වගේ ප්‍රශ්න පෙළක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙවැනි කරමින් මේ වෙනකොට පාරිභෝගිකයෝ කවුරුත් අහන ප්‍රශ්නය අපි කවදද රුපියල් 210ට 220ට සීනි කෑවේ කියලා. පෙරේද රෑ වෙනකන් සාමාන්‍යයෙන් වෙළඳපොලේ 210ට තිබ්බ සීනි ඊයේ උදේ වෙද්දි 220යි. අද වැඩිවීමක් මිසක් අඩුවීමක් නැති වෙයි. එහෙම බැලුවම ඩොලරේ මිලටත් වඩා දැන් සීනි මිල වැඩි.
මේ ගැන සාකච්ඡා කරන්න ඊට විසඳුම් හොයන්න මුදල් අමාත්‍යාංශය සහ වෙනද අමාත්‍යාංශය අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා. උදේ 11ට තමයි වෙලාව දාගෙන තිබ්බේ. හැබැයි අද පැවැත්වෙන කොවිඩ් පිළිබඳ සාකච්ඡාව හේතුවෙන් මේ සාකච්ඡාව අවලංගු කිරීමට සිදු වූ බවයි වෙනද අමාත්‍යවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. කොහොම වුණත් සෞඛ්‍යයට වගේම ආර්ථිකයටත් දැනිලා තියෙන මේ බර ඉක්මනට අඩු වෙයි කියන එකයි අපේ පැතුම. ඒ අතර අපිට සතුටු හිතන බලාපොරොත්තුවක් එක්ක අද දවස පටන් ගන්නත් පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි පදක්කම් බලාපොරොත්තුවක් සමග අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනෙක් 2020 පැරා ඔලිම්පික් තරඟ බිමට පිවිසෙනවා. මහේෂ් ජයකොඩි ඔරු පැදීමේ ක්‍රීඩා ඉසව්වෙන් අද උදෑසන 7ට තරඟ බිමට පිවිසෙන්න නියමිතයි. රෝදපුටු ටෙනිස් කේවල මූලික වටේ තරඟ සඳහා සුරේෂ් ධර්මසේන උදෑසන 7:30ට තරඟ බිමට පිවිසෙන්න නියමිතයි. අනෙක් ක්‍රීඩකයා කවුද? දුනු විදීමේ ක්‍රීඩා ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්පත් බණ්ඩාර අද තරඟ බිමට පිවිසෙන්නේ උදේ 10:30ට. ගතට වඩා හිත ශක්තිමත් ඒ ධෛර්යවන්තයන්ට ලක්විමේ සිට අපි සුබ පතමු. ශ්‍රී ලංකාව රණින් රිදීන් සරසන්න වරම් ලැබේවා කියලා. ඒ සුබ ප්‍රාර්ථනාවත් සමගින් නිවුස් ෆස්ට් බ්‍රේක්ෆාස්ට් තුලින් අපි අදට සමුගන්නා. සමුගන්නා මොහොතේ නිවුස් ෆස්ට් අපේ පවුලේ ආදරණීයන් ඔබෙන් ඉල්ලන්නේ හුඟක් ප්‍රවේශමෙන් ඉන්න. ඔබ අපිට හුඟක් වටිනවා. සුවදායි දවසක්.